මේ වෙනකොට මුළු ලෝකයටම තර්ජනයක් වෙලා තියෙන කොරෝනා වෛරසය කියන්නේ මොකද්ද? ඒ ගැන අපි කොයිතරම් අවධානය යොමු කරන්න ඕනිද කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපි මුලින්ම බලමු කොරෝනා වෛරසය කියන්නේ මොකද්ද කියලා. විද්‍යාඥයන් කියන විදිහට කොරෝනා වෛරසය කියලා කියන්නේ සතුන්ගෙන් මිනිසුන්ට බොහෝ කලාතුරකින් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් සතුන් අතර බහුලව දකින්න තියෙන වෛරස් එකක්. SARS කියන වෛරස් කුලයට අයිති මේ වෛරස් එක පසුගිය දෙසැම්බර් මාසේ චීනයේ වුහාන් ප්‍රදේශයෙන් තමයි වාර්තා වෙලා තියෙන්නේ. මුලින්ම මේ වෛරස් එක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ හොංකොං විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පාසලේ විද්‍යාඥයෙක් විසින්. ඉතින් මෙතුමා කියන විදිහට ප්‍රතිජීවක වලට ප්‍රතිචාර නොදක්වන ආකාරයේ නියුමෝනියා තත්ත්වයක් මේ වෛරස් එක මගින් නැති කරනවා. ඒ වගේම මේ වෙනකොට ලෝකයේ පුරා පුද්ගලයන් දහස් ගණනක් ආසාදනයට ලක් වෙලා තියෙනවා වගේම සිය ගණනක් මරණයට පත් වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟට බලමු මේ වෛරස් එක බෝ වෙන්නේ කොහොමද කියලා. මේ වෛරස් එක මුලින්ම බෝ වෙන්නේ සත්තුන්ගේ මිනිස්සුන්ට. ඒ වගේම මේ වෛරස් එක මිනිස්සුන්ගේ මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වෙන්නේ ආසාදිත පුද්ගලයාගේ ශ්‍රාවයන් තවත් පුද්ගලයෙකු හා සම්බන්ධ වීමෙන්. ඒ වගේම මේ වෛරස් එක කොයිතරම් දරුණුයිද කියනවා නම් කැස්ස කිවිසුම් යාම හෝ අතරාත දීම මගින් තවත් පුද්ගලයෙක්ට බෝ වෙන්න පුළුවන්. ආසාදිත පුද්ගලයෙකු ස්පර්ශ කළ දෙයක් ඔබ විසින් ස්පර්ශ කිරීමෙන් පසු මුඛය නාසය හෝ ඇස් ස්පර්ශ කිරීමෙන් මේ වෛරසය ඔබට බෝ වෙන්න පුළුවන් වගේම රෝගියාගේ අපද්‍රව්‍ය හැසිරීම වගේ කටයුතු වලින් මෙම වෛරසෙත් නිරාවරණය වෙන්න පුළුවන්. මෙම වෛරසයේ රෝග ලක්ෂණ මොනවද කියලා දැන් බලමු. මේ වෛරසයේ සෙම් ප්‍රතිශ්‍යාවට සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ වගේම පුද්ගලයන්ගේ පුද්ගලයාට අඩු වැඩි වශයෙන් පවතිනවා. ඊට අමතරව නාසය අවහිර බව, කැස්ස, උගුරේ අමාරුව, හිසරදය, ඒ වගේම දින කීපයක් යනකම් උණගතියක් පවතින්නත් පුළුවන්. තවත් දෙයක් තමයි වයස්ගත සහ ලාබාල පුද්ගලයන් මේ වෛරස් එකට ලේසියෙන් ගොදුරු වෙන්න පුළුවන් වගේම ගර්භණී කාන්තාවන් විශේෂයෙන් ආරක්ෂා වෙන්න ඕනි. ඉතින් මේ කොරෝනා වෛරස් එකෙන් ආරක්ෂා වෙන්නේ කොහොමද? කරන්න පුළුවන් හොඳම දේ තමයි ආසාදිත පුද්ගලයන් මගහැරලා ඉන්න එක. ඒ වගේම මුඛය, නාසය සහ ඇස් ස්පර්ශ කරන්න එපා. තවත් දෙයක් තමයි ඔබ ඔබේ දෑත් තප්පර 20කට සැරයක්වත් සබන් දාලා හොදන්න ඕනි. ඒ වගේම ආසාදිත පුද්ගලයන් අනිත් අයගෙන් වෙන් වෙලා ඉන්න තරමට මේ වෛරස් එක පැතිරෙන එක වළක්ව ගන්න පුළුවන්. අපිට එන ඊළඟ ප්‍රශ්නේ තමයි මේ වෛරස් එකට තියෙන ප්‍රතිකාර මොනවද කියන එක. දැනට වාර්තා වෙන ආකාරයට මේ වෛරස් එකට නිශ්චිත ප්‍රතිකාරයක් තවම සොයාගෙන නැහැ. නමුත් වෛද්‍යවරුන් කියන්නේ වැඩි වැඩියෙන් දියර වර්ග පානය කිරීම, ඒ වගේම විවේක ගැනීම සහ වැඩි වේලාවක් නිදා ගැනීම තුළින් බොහෝ විට රෝග ලක්ෂණ පහව යන්න පුළුවන් කියලා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා ඔයාලට හිතෙනවා නම් අනිත් අයවත් දැනුවත් වෙන්න ෂෙයා කරන්න.